බෝන් කියල පිළිගන්න මගේ අදරන ංගිල මල්ිල හැමෝම අදවම ඔයටට කියදිින් හදනි මොලේ දියුණු කරන ප්‍රධාන කරම හතක් ගැන. ඉතින් ඔයාට පුලුවන්න මේ ක්‍රම හත පලෝ කරන්න ඔයාට පුලොන් ඔයාගේ මොලයෙන් ඔයාට හිතනවටත් වඩ වැඩි වැඩක් ගන්න ඉතින් ඒකින් පලවිනිමකාරණ තමයි සතියකට කිහිපවතාවක් ව්‍යයාම කරන්න කියන එක. ඉතින් මේක මුලදි ගොඩක් අයට අමාරුවන්න පුළන් ඉතින් ඒක නිසා මේ ස්ටබ ස්ටප් හිමරි ප්‍රගුණ කරන්න ඕනෙ දෙයක් ඉති ංගිමල්ලි ට පුුවන්ම් විනාඩි තිහෙබැගින් සතයකට දවස් පහක්. ත් අඩුම තර්ම ්‍යයාම කරන්න ඒක ගොඩක් වැදගත්වන ඔයාගේ මනස හමරත්ම වගේ ොලේ දවුණනීම සඳ. ඉති ක්‍රඩා කරන අයටන මේ ලොකු ප්‍රශ්නයක් නෑහැිේ සාමාන්‍ය හහිදදි කියනවා ්‍රඩා කරන අයට ගොඩක් එකගන්න පුළුවන් කියල එක ඇත්ත එක හේතු ම දැම්ම වැට කිවේ ති ඒකනි සව ්‍රඩ කරන්නේ ැත්තම් යට පුොඩන් සතකට විනාඩි. හ බැගින් දවස්පාක් වගේ පුංචි කාලයක් ඔයා මේ එක්ස සසේමරම ව්‍යයාම කටයුතු සඳහා වෙන් කරන්න ඒ තමයි මමාදවට මොලේ දියුණු කරන්න කියලදන ක්‍රම හතිං. ලවෙනි දගත්න්නන පියවරවෙන්නේ ඉති නැඟිමල් ඒහා සම්බන්ධව කතාරනකට මුළලදවාට සහරවෙලාට බැරිවෙන්න පුලන් විනාඩිතිීබැගින් සතතියකට දින පහක් මේක කරන්න. ඉති මත තියාගන නංගිමල්ි ඕනමද මුලද ආම්භ කරන්න මැත පටන්ගන්න අමාරු හැබය එක කරගන දදිවාට එක තේ යායකට නිකම්ම හොරුවෙනවා කියලා. එති නඒක නිසා මවට කියන්නේ පුළුවන්න්න මුලදී යම්කිසි ආයාසයක් කියයෝදලා පැය බාගේගානි දවස් පහක් සතියකට කරන්න. ට ඩිරන්න ලන් හොඳයි ති මේ ද ක්ෂ යිස් කරොත් වගේ මොේ ගොඩක් ලිහල් වෙලවාගේ අද්‍යනටතේ පාඩම් කටයතු හොද කිරීමට ඔ මොලේ ගොඩක් සූදානම් වෙලාන්න. ඉතින් ඒක තමයි පලවෙෙන ්‍රික්ක මොලේ දියුණ කිරම් සහ ම ඔයාල්ට ලබාදන. ොේ දියුණු කිරීමම් සඳහ කියලදන දෙවනි කාරනය තමයි නිර්මාණ ශීලිව හිතන්න කියෙනදේ. එකන් අපි ප්‍රයෝගික ලෝක දකින යම්කි සිද්ධාන්ත. ෙනස් දට දකින්න ඔය හරුවෙන් ඕන ඉති දාහරයක් විදිට කියනවනම් යා මේ ෝකකිත්ය හැමද වෙනස් විදියට දකින්න පුරදුවෙන් ඕන ය ක්‍රඩාර කෙක්නම් ඔට පුළන් ඔයා කරන සපුරදු ක්‍රඩාාවම පොඩක් වෙනස්විදට දකලව නිර්මාණශීලි දයට කරන්න. හමත්තම ඔයා උයන්න දක්ෂ කෙනෙක් නම් ඔයා පුළුවන් හමදාම ඔයන්න වටවරු වට වෙනස් විදිටටවරු පවිච්චික නිර්මාණශලි කෑමක් අදන්න. ඉතින් ව මේ විදියට ඔයාට ජීවිතය ඔය පාවිච්චි කරන දේවල් ඔය කරන දේවල් වෙනස් විදිට දකින්න පුරදුවීම තුළින් යාට මේ ඉගන ගැීම සදහත්ඒ එක ඔටමැටිකලම පවිච්ච කරන්න පුළුවන් ඔොගේ ප ්‍රයෝක ජීතයරන යම් කිසි දේවල් වලට මේ මම කියන නිර්මාණ ශීත්වය පාවිචිරත් ඒ ඔොය ඉගෙනගන්න වෙලා වෙේ ඒක ඉගෙනගන්න තැනටඒ ඔටමැටිලීමම පාවිච්චේ වෙනවා එක ඔයාද. පඩම් කනකට ඇ හිතන මේවිදි පාඩම් කරනටම ඇවිදවිදි පාඩම්රනක හොඳයි මේගේ උයාටම හිතන නන්ගේමල් නිර්මාණශීී වෙන්න ඕන පාඩම් කරනකොටත් කියලා ඉති ඒක තම අදම වැයට ලබා දෙන දෙවන වැදගත් කරනය වෙන්න ඉතින් තුන්නනිට වැදලත්වන කාරණයගැනම මේ දිට සම්පූර් සටහනක්ොඇයට ලබා දෙන්න අපි දන්න නගේ මල්ලේ විදධ විටමින් වර්ගසා පෝෂි පදාර්ත අපේ මොලේ ක්‍රියාකාරිත්ත මෙම ොේ ශක්ති වැඩදියුණු කරන පවිච්චි කරන පුලන් කියනක.ඒයතරින් සිං සහයිඩිං කියනේ අපේ මොලේ සංජානනය යයික කරගන්න පුඩුවන්ලු. ඒ වගේම තමයි විටමීන් B6 B12 වගේේ තෙහෙට්ටුව එක අපිට දන් අපිදන්න පාඩම් කරනට ෙහෙට්ටු හසේ වගේ දෙෙනවා ඉතින් අන්න ඒවාගේ වෙලාට මෙන මේ විටමින් B6ව කිය ඒවාට පවිච කරන්න පුරනන් අපේ තෙහෙටු සම්පපුර්නයම ැති කරන්න ඉති මේක විටමින් අඩංගු ආහරම දිරයට කියන්න ඇති මේවා ලබාගත අපට පුළුවන් අපි මොලේ අපට ද ොල් ඩිර ඩක්ගන්න ඒගේම තම නන්ගිමල්ලි ඕමගත්‍රී සහ හි අත්‍යවශ්‍ය මේද අම්ලෙවලින් එකක් වන DHCAේ. මොලේ නිවැදි ක්‍රියාකාරිත්වයට සහ අපිගෙනගන්න කොට අප මොලේ තිවෘතාවයි වැඩිකරන්න එකන් මත ශක්ති වැඩි කරන්න මේ අඩංගු ආහාර බා ගැනීමට හැකිඇවත්වේෙනවා ඉතින් මදැ කියන්න මම මේ කියපු විටමින් සහ ශුද්‍ර ෝෂ්ක අඩගු ආහාරමනාද අපට ලබාගන්න පුළුවන් කියලා. ඉතින්ඒ ඇතරින් සිංක් අපට ලබාගන්න පුළුවන් ආකාරතියෙනවා මාලු මස්. රනිල්ල කුල්ලයට අයත් හතු නිවිති සුදුලුණු විධ ඇයටවර්ග බීජය ධා්‍යවර්ග කිරි වගේ දේවල් මේ යට තට ඇත්තෙනවා. ඉළඟට අයිඩන් අඩංග වාහාරවිදියට අපි දන්නව ලුණු බිත්තර වගේ දේවල් අපට පවිච්චි කරන්න පුළුවන්. වගේමතමයි යෝගට වුන අප පවිච්චිකරීම හැ ඇවතය නවා. ඊළඟට නග මල්ලේ විටමින් B6 අඩංග වාහාර විදිහයට ඌරුමස් කොකුල්මස්, මාලු බිත්තර පා. වගේ එලවල ට්ట జ్జ ීරී සහ ධන වාර් අප විච්ච ර ළුව. ඊළඟට නඟගමල්ලි විටමින් B2 අඩංග ආහාර විදියට මස් මාළු කිරිඒවගේම තමයි දාන්‍ය වර්ගත් මේ අතට අයිති වෙනවා ඊළකට නගිමල්ලි Omegaගත්‍රී අඩග හාහර විදිහයටට විධ මාළුවර්ග සහ ඇටවර්ග පවිචි කරන්න පුුව. ඒතක් නව නංගමල්ි විශෂෙන් ඔ Omegaග ත්‍රී අඩංග හාරයක් විදිහට බිතරෙ කහමද ගන්න පුළුවන් ඉතින් ම මේ කියපු ආහාර ද්‍රව්ව ලබාගනීම හර හා යාග ොලේ ඔයා හිතනොට පොඩක් තිවර වෙලා ඔයාගේ මොලෙින්ම ඔයාට වැඩුවඩ ලාගෙනීම හැව නවා ඉන් මෙැද මත කරන නගමල. මේ හාර බාගත්ත සැනින් එසනිින් මේෝගේ ප්‍රතිපල් ලබෙන් නැහැ ඒට සතියක් දෙක් සති කිහිපක් ොනක් ගත වෙන්න පුළුවන්. ඉතිං ඒක නිසා හොඳම දේතම මෙන්න මේ කියන ආහාරද්‍රවගේ වගේ ආහාර්වල් සඳහා ලබා ගන්න එක ඉති ඒ තම අද මවැට ලබ දෙෙන තුවැනි වැදගත්ත වැදගත් මොලේ දියුණු කරගන්න පුළුවන් ආකාරයෙමනතන් ක්‍රමය වෙන්න හතවැනි කාණ විදි ම තොරගත සමාජගත වෙන්න ඕන කිය කාරන්නේ. සමාජගත වෙන්නඕන කිය කාණයේදි ේරම මයි, අපි පැ ීහිපයක් ෙමටතං විනාடிි කීපයක් පාඩන් කර කර දලා එතිින් පස චூटी විේකයක් කරගෙන විනාඩි හයක පහලයෝකු වගේ වෙනත් කෙනෙකු සමග සාකච්ச்சා කරන්න කතා කරන්න පෙළ මෙෙන් ඕ. ඔය තනම ம் ෙනෙක්. ැත්නම්වාටපුලන් වගේ හෙමැල්ලත්තෙ මැම වගේලා ින්න ම කලින්කි වගේ පුටුවඇත්තෙක් නට වැඩ සාකච කරලා ඔයාගේ තියන මේ පාලුව කාන්සිය සහ එකකාරී බව සම්පර්ම නැතිකරගැනීම හැකැවතින. ඉති මේ විදිට ඔය එක්ම ඉරියෝක ඉන්නතුව විධ විදි ඉරියව්ගලට යනකොට වගේ මනසේ ක්‍රියක් ශීලිත්වය ක්‍රියාකාරිත්වය වැඩි වෙලා ඔයාගේ මනස් සහෙමනත්තඔගේ මොලය වඩාත් දියුණු කරගැනීමට ඒක ගොඩක් වැදගත්වෙනවා. එක තමයි අදමම ඔයාට කියල දෙන හතර වෙන වැදගත් කාරණය වෙන්නේ. කා වි ග ප්‍රමාුව ni daki සහැුවෙන් ා්‍ර nininde යන්න ෙනකා. සබ කනි විඩියක ක කති. ා නින්න සැහුවෙන්, ව කාී අඩම පැ භ. ඒගේ පුංචි කාලයක කෙට නින්දක් ලබාගැනීමට අමතක කරන්නපා ඉති න්න ඒවිදිට කරත් ඔයාටත් රාත්‍රේදී සහැල්වේ නිදාගැනීමේ හැකිවත් වා. අන්න ඒවිදි ඔයාට පුළුවන් රාත්‍රියයට හැල්ල ඉින්ද යන්න ඉතින්නේෙ ගොඩක් වැදගත්වන අපේ මොලේ මතකශක්තියමට මොලේ ක්‍රියකාරරිත්වය ගොඩක් ඉහෙල ටරන්න්න.ඉල්ළඟට හයවනි කාණය විදිරම තෝරගත්තේ දෛනික චර්යාවෙන් වෙනස් වෙන්න කියනකාරණේ අධ්‍යනයකින් හෙළිවෙරතිනවොනන්ගේ මල්ලේ ඒකාරීව ඉගැගන්නවා වෙනුවට ඒ ඒකාකාරී දින චරාව පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන්න ඒකයි මොලේ ගොඩක් සැනසීමටත් වෙලා මොලෙෙන් වැඩ ඩක් අපට ලාගන්න පුුවන් කියෙන කාරනය ඒති මේහ සබඳධ අප ගැඹරට කතාකරත් මේක කියන්නේ නන්ගේමල්ල තත් සරලව හැම දවසක් ඒකාරී විදියට ගත කරන වෙනට. ැම දවසක්ම වෙනස් වෙන්න එහමනත්තන් ඒකාරීත්ව මිදිල ලස්සන් ලස්සන දවස් බවට පරිවර්තනය කරන්න පුළුවන්න්න ඉතින් ඒකින් ඔයාගේ මොලේහිෙමලත් මනසේ ක්‍රියාකාරරිීත්වය ගඩක් වැඩිකරන බවත මේ අධ්‍යනේ කරපු අය ප්‍රකාශ කරන්න. ඉතින් හදවස මංහවට කෙරදින අවසාන ්‍රික්කතමයි මොලේදුණු කිරීමම් සඳහා අුද කරන්න කියන කාරණය කන්නේෙ ඔයා. ඒකාකාරිත්වය අශිදම කලයුත්තා කර. ඉතින් ඒකාරිත්තයෙන් ඔයා වැඩ කරනවන ඔයාගේ සාර්ථකත්යමතයි ොලේ දියුණුවීම ඒකාරියවතමති කවදවත් මොේ වැඩිදියවුවක් ලබගැීම හැකයාවක් ලබන්න. ඉතින් ඒක නිසා අප ඒකාරිත්වය ෙක කඩ ඕන ැන ඒකාරි ජියවන්රටාවකට ඔයා හුරේලාලනැති නෙකින් ඔයා වෙෙන්වෙන්න කාලය හරි ඒකඇ ඔයා කරන යම් කිසි දෙයක් වෙන කර ඕන ඔය ක්‍රඩාවක් කරන්න නඇත්තම ක්‍රිඩාවකට පෙළබින් ක්‍රීඩාවක් කරන්න. ඒ හැමදාම කරන්න අශන හැ දින කීපෙකර සැරයක් england ஞ்ச kridauka द neka. ඒ ප්‍රධානදේකරගන්න එපා ඒක අමතර විදි්‍යහට පවිච කරන්න පුළුවන් ඉති වැට ක්‍රඩාවක් කර හිතෙ නැතන්හරි වැට ආශාවක් නැත්තැ ක්‍රඩක් කරන ඔයාට පුළන් වෙනත්දයක් කරන පිහි මුදහර තුරවට ඔයන්න පුුවන්නන් වැට පුළලන් ඔයන්න පුරදුවන්න. ඔය නොදන්න යම් කිසි දෙයක් ඉගෙන ගැනීම සඳහාහාරි එමනතව කර නැත් දෙයක් කිරීම සඳහරි මේ ජීවිතය යම් කිසි වෙලාවක් වෙන් කරන්න කියන එක තමයි මංම මේ අවසාන කාරණය විදට පවිචර ඒති මේ කහරහා ඔයාගේකාරීත්වය වෙනස් කිරීම සඳහා ලොකු බලපෑමක් කඇැක කරන්න පුවා . කිය කාරණ හත එකතු කරලා ගත්තම් පස්සේ ඔයාට පුළුවන්නංගිමල්ලි ඔයාගේ මොලිින් ඔයා හිතන්වත් නැති විදි වැඩක්ගන්න ඉතින් ඒවිදිට වැඩගන්න අයතමයි ශ්‍රීලංකාව වගේම ලෝකේ අද වෙනකොට සාර්ථක පුද්ගලයම් බවට පරිවර්තනය වෙලාතියන්. ඉතින් එක නිසා ඔයත් ඔයාට පුළුවන් හැම වෙලාවම අලුතින් හිත. අලුත් දෙයක් කරන්න ඒ විදිට කොත් ඔයාගේ සාර්ථකත්ව නවත්තන්න කිසිමකෙනෙකොට බැරිව ඉති ඒ එක මත කරන ම අදට සමුගන්නවා සිලු දෙනාටම ජයග්‍රහහියානාගතයක් ප්‍රර්ථන කරන. පහ සස් පෙල හදාාරන් ඔබ සඳහා വීඩෝ සහිතව සියලෝම සිද්ධාන්ත පසල්ගේ වි भाග ප්‍රශ්න පත්‍ර ආදශ ප්‍රශ්නපත්‍ර ඒ වගේ ශ්‍රලක්කාේ ප්‍රසිද්ත පාසල්වල වි ාග ප්‍රශ්න ත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේල් ලබාගැනීම සඳහා ඔබත් දැන්න පාස්මී ඇ්පික ඩවලෝඩ් කරගන්න. පස්මී ඉගෙනගන්න හොඳම විදි.